අපේ ගෙදර ලයිෆ් YouTube channel එකට අදත් ඔයාලා සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා. අද අපි විතර නැතුව ඔම්ලට් එකක් හදමු. මෙතන මම කඩල පිටි ග්‍රෑම් 200ක් අරන් තියෙනවා. ඒකටම පාන් පිටි කෝප්ප භාගයයි. බේකින් පවුඩර් තේ හැඳි 2යි. මෙතන මම අරන් තියෙනවා ගම්බිරිස් කුඩු තේ හැඳි භාගයයි කහ කුඩු තේ හැඳි භාගයයි ලුණු තේ හැඳයි මිරිස් කුඩු තේ හැඳයි. ඒ ටික දැන් මේ මිශ්‍රණයට දාගමු. ඒ ටික දාලා අපි දැන් කලවම් කරගන්නවා. පිටි මිශ්‍රණයට දාගන්න වතුර කෝප්ප දෙකක් අරන් තියෙනවා මිලිලීටර් 500ක්. ඒක ටික ටික දාලා දිය බැට එකක් වෙන්න හදාගමු. මෙන්න මේ වගේ බැට එකක් වෙන්න හදා ගන්න ඕනේ. මේ ප්‍රමාණයට දිය කර ගන්න වතුර කෝප්ප දෙකක් දාගත්තා මිලිලීටර් 500ක්. මෙතන මම අරන් තියෙනවා කැරට් පොඩි අලයකින් භාගයක්, අවමිරිස් කරල් 2යි, ලුණු මේස් හැඳි 3යි. මෙතන මම අරන් තියෙනවා මුරුංග කොළ මිටක් විතර. ඔයාලට මේ වල ලීක්ස් දා ගන්න පුළුවන්. ඒ වගේම ලුණු කොළ ලියලා දා ගන්න පුළුවන්. අපි මේ ටික දාලා කලවම් කරගමු. මේ තියෙන්නේ අපි මිශ්‍රණය. අපි දැන් ඔම්ලට් එක හදාගමු. පෑන් එක රත් වෙලා තියෙන්නේ. අපි පෑන් එකේ තෙල් තේ හැඳි භාගයක් විතර ගාගමු. තෙල් ගාගත්ත පෑන් එක රත් වෙලා තියෙන්නේ. දැන් බැට එක කලවම් කරලා දාගමු. දැන් මේ විදිහට ඔම්ලට් එකේ හැඩය හදාගමු. දැන් වහලා ෆ්‍රයි කරගන්නවා. දැන් බලමු ඔම්ලට් එකේ යටපැත්ත ෆ්‍රයි වෙලාද කියලා. යටපැත්ත ෆ්‍රයි වෙලා තියෙන්නේ. උඩ තෙල් ටිකක් ගාලා අනිත් පැත්ත හරවගමු. ඒ පැත්තත් අපි ෆ්‍රයි කරගමු. අපේ ඔම්ලට් එක මද ගින්දරේ ඒ පැත්ත ෆ්‍රයි කරගත්තා. අපි දැන් ඒක ලිපෙන් බාගමු. මේ විදිහට අපි ඔක්කොම ඔම්ලට් ටික හදාගමු. අපි මේ ඔම්ලට් එක හදාගන්න බිත්තර පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා ভেජිටේරියන් අයටත් මේ ඔම්ලට් එක කෑමට ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි හදාගත්ත අන්තිම ඔම්ලට් එක. මේ තියෙන්නේ අපි බිත්තර නැතුව හදාගත්ත ඔම්ලට්. එහෙනම් අපි එකක් කඩලා බලමු. මේ තියෙන්නේ. එහෙනම් ඔයාලත් මේ විදිහට බිත්තර නැතුව ඔම්ලට් හදලා පවුලේ ඇත්තේක රස බලන්න. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.